ඉළඟට මේ පිළිතුරු කතාව ගරු ඇම රාජ්‍යමත්තුමා. ගරු මූලසාරුඩ මන්ත්‍රීතුමනි, විශේෂයෙන්ම අද ඔබතුමාලා මේ විවාදයේ කරුණු ඉදිරිපත් කළත් මම මුලින්ම කියන්න ඕන කම තියෙනවා, මේ විවාදය අපිට කරන්න තරම් කරුණක් නෑ. මේ ප්‍රශ්නයට අදාළ විඩම් ප්‍රශ්නයට අදාළව ඔබතුමා දන්නවා උතුරු නැගෙනහිර සම්බන්ධයෙන්, උතුරු නැගෙනහිර සංවර්ධන කටයුතු සම්බන්ධයෙන් විශේෂ කාර්යසාධන බලකාය අතිකරු ජනාධිපතිතුමා විසින් පසුගිය දිනවල කැඳවුව පාර්ලිමේන්තුවේ මම හිතන්නේ මන්ත්‍රීතුමාලා මන්ත්‍රීතුමීලා සහභාගී වුණා. ඒ සම්බන්ධයෙන් අතිකරු ජනාධිපතිතුමා පැහැදිලිවම පිළිතුරු සපයලා දීලා තියෙනවා. ජාති ආගම් ભેදයකින් තොරව ඒ ප්‍රදේශයේ ඉන්න සියලුම ජනතාවගේ ඉඩම් අයිතිය නිවැරදිව තහවුරු කරන්න කියලා දෙසැම්බර් මාසේ එනකොට දින දීලා ඒක සමාලෝචන කටයුතු යන වෙලාවේ තමයි මේ විවාදය අපි කරන්නේ. නිසා ඒ සම්බන්ධයෙන් මහවැලි සංවර්ධන අධිකාරීට අයිති ප්‍රදේශවල සියලුම ඉඩම් අපි ඒ බලපත්‍ර සහ ඒ දේවල් ලබා දෙනවා. කිසි ප්‍රශ්නයක් නැහැ. ඒක සිංහල, දෙමළ, මුස්ලිම් කිසිම ජාති ભેදයක් අපිට ඉඩම් අයිති සම්බන්ධයෙන් ලබා දීමේදී නැහැ. ඊගාව එක තමයි ඔබතුමාගේ යෝජනා මම කියවලා බැලුවා. යෝජනාවේ කරුණු ටිකක් මම හිතනවා ටිකක් බරපතලයි. ඉඩම් කූට ලෙස ආක්‍රමණය කරන්න එනවා ඒ වගේ වචන තියෙනවා. කිසි ලෙසකින්වත් මහවැලි අමාත්‍යංශයට එල් කලාපේ, එල් කලාපේ කියන්නේ මහවැලි සංවර්ධන අමාත්‍යංශයේ තියෙන කලාප 10න් එකක්. අපේ කලාපවල ජීවත් වෙනවා ඇත්තටම දෙමළ ජනතාව, උතුරු නැගෙනහිර නෙමෙයි අනිත් පළාත්වලත් මුස්ලිම් ජනතාව, සිංහල ජනතාව. සෝ අපි ඒ සියලුම දෙනාට, ඒ සියලුම දෙනාට ජාති ભેදයකින්, ආගම් ભેදයකින් තොරව ඉඩම් අයිතිය ලබා දෙනවා. ඔබතුමා දන්නවා මේ රටේ නීතියේ ඉඩම් අයිතිය ලබා දෙන්න පුළුවන් ආයතන කීපයක් තියෙනවා. එකක් තමයි ඉඩම් අමාත්‍යංශයට පුළුවන්කම තියෙනවා ජනතාවට ඔප්පුවක් ලබා දෙන්න ඉඩමක. ඒ වගේම මහවැලි සංවර්ධන අමාත්‍යංශයට පුළුවන්කම තියෙනවා නීත්‍යානුකූල ඔප්පුවක් ලබා දෙන්න රටේ ජනතාවට. ඒ වගේම නිවාස සංවර්ධන අධිකාරියට පුළුවන්කම තියෙනවා නීත්‍යානුකූල ඔප්පුවක් ලබා දෙන්න. ඔබතුමා දන්නවද දන්නේ නැහැ, සිංහල වුණත්, දෙමළ වුණත්, මුස්ලිම් වුණත් ඉඩමක අයිතිය කියන එක මිනිස්සුන්ට හරි වටිනවා. ඉඩමක අයිතියක් නැත්නම්, බලපත්‍රයක් නැත්නම්, ඔප්පුවක් නැත්නම් ඔවුන්ට ඔවුන්ගේ පැවැත්මේ නීත්‍යානුකූලභාවයක් දැනෙන්නේ නැහැ. සමගේ අමාත්‍යංශයේ හැමදාම ජනතාව පෝලිමේනෝ ඉඩම් ඉල්ලගෙන, බලපත්‍ර ඉල්ලගෙන, ඔප්පු ඉල්ලගෙන. මීට පෙර මේ සාකච්ඡාව මුලින්ම අවස්ථාවක උද්ඝෝෂණයක මතු කරපු වෙලාවේ චාල්ස් මන්ත්‍රීතුමාට මම කිව්වා කිසි ප්‍රශ්නයක් නැහැ, මහවැලි එල් කලාපේ අපේ මහවැලි අධිකාරිය කාර්යාලයට ඔබතුමාලා ගිහිල්ලා සියලුම ඉඩම් ලබා ගන්න. ඒ අයිතිය අපිට කිසි ප්‍රශ්නයක් නැහැ. ජාති ભેද අපි ඇහුවේ නැහැ, දෙමළද සිංහලද මුස්ලිම් කියලා මං ඇහුවේ නැහැ. මේ චාර්ස් මන්ත්‍රීතුමා ගිහිල්ලා ඔබතුමා යන්න කාර්යාලයට ගිහිල්ලා මම ඔක්කොම පහසුකම් ටික ලබා දෙන්නම්. ඒ ඉඩම් නැති අයට ඉඩම් ලබා දෙන්න. ඒ ඉඩමක් ලබා දීමේ පරමාර්ථය අපිට තියෙන්නේ ඉඩම් අයිතියක් ලැබුණම තමයි අපේ ජනතාවට තේරෙන්නේ තමන් ඒ භූමියේ පදිංචි කියලා, තමන්ට ඒ භූමිය ලැබුණා කියලා. ඒ නිසා මම චාර්ස් මන්ත්‍රීතුමාට කිව්වා යන්න අපේ නිලධාරි සම්බන්ධ කරලා දෙන්නම් ඒ ඉඩම් වල අයිතිය ලබා දෙන්න. ඒ නිසා මහවැලි අධිකාරියට අපිට කිසිම අවශ්‍යතාවයක් නැහැ එහෙම ඉඩම් ලබා නොදී ඉන්න. ඊගාවට මේක මේල් කලාප 1988 2007 තමයි විශේෂ ගැසට් පත්‍රයකින් මේකේ අයිතිය මහවැලියට ලැබිලා තියෙන. ඉතින් මහවැලියට අයිති වෙච්ච සියලුම කලාප උතුරු නැගෙනහිර විතරක් නෙමෙයි සියලුම ප්‍රදේශවල, අපේ මොන්රාගල දිස්ත්‍රික්කේ කොටසක් අයිති වෙනවා, රත්නපුර දිස්ත්‍රික්කේ කොටසක් අයිති වෙනවා, ඒ වගේම අම්පාරේ කොටසක් අයිති වෙනවා, පොළොන්නරුව, අනුරාධපුර මේ හැමතැනකම මේ ලංකාවෙන් භූමියෙන් තුනෙන් එකක් මහවැලියට අයිති භූමි බවට ගැසට් කරලා තියෙනවා. ඒතර මහවැලි අධිකාරියේ ප්‍රධානම මම හිතන ඔබතුමාලාගේ ඔබතුමිලාගේ සටන් පාඨවල තිබුණා මහවැලි එපා, මහවැලි වතුර එපා, මහවැලි මම හිතන්නේ ඒක තේරුමක් නැති සටන් පාඨයක්. ඒ සටන් පාඨයෙන් ලැබෙන ප්‍රතිඵලයක් නැහැ. ආපහු ඒ අතරම ඔබතුමාලාගේ ප්‍රකාශවල කියනවා මහවැලි මැදිහත්වල අපේ ප්‍රදේශ සංවර්ධනය කරනවා. අපේ ප්‍රදේශ සංවර්ධනය කරන එක හොඳයි ඉන්නේ.
ශ්‍රීදරන් මන්ත්‍රීතුමාකෝයි ප්‍රදේශ සංවර්ධනය කරන මිලියන 400ක් දාලා. ඉතින් සංවර්ධනය කරන එක හොඳයි. සංවර්ධනය කරන්න ඕනි. මහවැලි වතුර එපා කියන්න එපා. මහවැලි වතුර ජනතාවට ඕනි. ශ්‍රීදරන් මන්ත්‍රීතුමා මොකද පොයින්ට් එක? ගෞරව තලමෙදාංග මුරිපිනවර්ගලේ, ගෞරව අමචරවර්ගලේ, அந்த இடத்துல பகிரங்கமாக உங்களுக்கு தெரியும், நீங்கள் தான் அதில் நேரடியாக இருக்கிற பிரதி அமைச்சர். அந்த இடத்துல தமிழர்கள் தான் வரலாற்று ரீதியாக பாரம்பரியமாக அது வாழ்ந்த இடம். அவர்களுக்கு ஏற்கனவே காணி அனுமதி பத்திரங்கள் வழங்கப்பட்ட ஆவணங்கள் கையில் இருக்குது. இருக்கக்கூடியதாக அவர்கள் வலுக்கட்டாயமாக 90ஆம் ஆண்டுகளில் அவர்கள் கலைக்கப்பட்ட பிறகு 84லேயே அவர்கள் கலைக்கப்பட்டார்கள். 90ல திரும்பவும் போக விடாமல் கலைக்கப்பட்டார்கள். அவர்கள் வலுக்கட்டாயமாகத்தான் கலைக்கப்பட்டார்கள். அதுக்கு பிறகு மஹிந்த ராஜபக்ச அவர்கள் ஜனாதிபதியாக இருந்தபொழுது அந்த தமிழ் மக்களுடைய காணி அனுமதி பத்திரங்களை ரத்து செய்து என் சிங்கள மக்களுக்கு காணி உறுதிகளை வழங்கியிருந்தார். அதை விடுத்து இப்பொழுது 2 மாதங்களுக்கிடையில் திரும்ப 6 குடும்பங்களுக்கு காணி அனுமதி பத்திரம் வழங்கப்பட்டிருக்கு. அதுக்கும் தமிழர்களுடைய காணியை நாங்கள் கேட்குற இந்த நாட்டில் உங்களோட காணியை நாங்கள் கேட்கல. நாங்கள் போய் அம்பாந்தோட்டையிலையோ அல்லது புலனர்வையிலையோ அல்லது நாங்கள் போய் மாத்தறையிலையோ காணி கேட்கல. நாங்கள் வாழ்ந்த இடத்துல நாங்கள் பூர்வீகமாக இருந்த எங்கட காணியை திருப்பி தாங்கன்னு கேட்குறோம். அந்த ஒரு நிமிஷம், நீங்கள் ஜனாதிபதி செயலணி கூட்டத்தில் ஜனாதிபதி சொல்றார், முதல் கூட்டத்தில் சொன்னவர், இது அப்படி எதுவும் வழங்கப்பட இல்லை, ஒன்றுமே இல்லை, நான் சொல்லியிருக்கிறேன். ஆனால் அடுத்த கூட்டத்தில் அவர் ஏற்றுக்கொண்டார், அப்படி வழங்கப்பட்டிருக்கு, நான் ஏற்றுக்கொள்றேன். என்ன டிசம்பருக்குள்ள நான் செய்கிறேன் சொல்றதெல்லாம், நாங்கள் ஏன் இந்த அஜன்மன் மோசனை கொண்டு வந்தால் அங்கு செயலணியில் கலைக்கப்படுற விஷயம் பாராளுமன்ற விஷயம் அல்ல, அது வடகிழக்கு அபிவிருத்தி சம்பந்தமான குழு கூட்டம். நாங்கள் அபிவிருத்திக்கு எதிரானவர்கள் அல்ல. ஆனால் அபிவிருத்தி என்ற போர்வைக்கு கீழே ஒரு இனம் அழிக்கப்படக்கூடாது. அவர்கள் மெல்ல 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 அழிக்கப்பட்டு கொண்டு போகக்கூடாது. அவர்களுடைய உரித்துக்கள் காப்பாற்றப்பட வேண்டும், உரிமைகள் காப்பாற்றப்பட வேண்டும், அவர்கள் வாழுகின்ற உரிமை பேணப்பட வேண்டும். அதனை முதல் உறுதிப்படுத்துங்கள். அதற்கு பிறகு நாங்கள் நாட்டில் எல்லாருமே சேர்ந்து வாழலாம். உங்களுடைய கலாச்சாரம் பண்பாடு, உங்களுக்கு இருக்கிற மொழி, அது மாதிரி எங்களுக்கும் இருக்குது. எங்கட கலை கலாச்சாரம் பண்பாடு கௌரவ அமைச்சர் அவர்களே, நான் ஒரு இலங்கையன் என்று நான் சொல்ல வேண்டுமானால் என்னுடைய மண்ணையும் என்னுடைய வாழ்வையும் நீங்கள் உறுதிப்படுத்துவீர்களா? என்னுடைய நிலத்தை உங்களால் உறுதிப்படுத்த முடியுமா? சொன்னால் நான் இலங்கை என்று சொல்றேன். இல்லை என்றால் இல்லை என்றால் நான் தமிழ் மண்ணுக்கு சொந்தமானவன் தான் சொல்றேன். அமத்துமா கதா கிரேன் மே ரட்டே நீதி அக்தியனோ இடம் சம்பந்தி இடம் சம்பந்தி நீதி மங்கப்பட்ட பெஹாதிலிக்கிற இடம் அமாத்தியன்ஸ் இடம் லபாதேனவா நிவாச சங்வர்தன அதிகாரிய இடம் லபாதேனவா இவகேம மகவெளி அதிகாரி இடம் லபாதேனா மகவெளி அதிகாரிய கெசட் கரப்பு ஏரியா ஹேக பிரதேசக மகவெளி சங்வர்தன பணத்தட்ட அணுவ வென கிசிம கெனெட்ட ඇඟිල්ලක්වත් ගහන්න බෑ. මහවැලි අධිකාරිය තමයි ඉඩම් අයිතිය ලබා දෙන්නේ. ඒ මහවැලි අධිකාරිය ඉඩම් අයිතිය ලබා දීමට සියලුම ආයතන යටත් මහවැලි අධිකාරියේ බල ප්‍රදේශ තුල. ඒක නිසා තමයි මහවැලි අධිකාරිය ඉඩම් බලපත්‍ර ලබා දෙමින් කටයුතු කරන්නේ. ඔබතුමා සමහර විට දන්නේ නැතුව ඇති, මම ගියා ජනකපුර ඇතුළු ඔය කෝකිලායි ওই ප්‍රදේශවල සංචාරක. ගියාම පවුල් 810ක් දෙමළ පවුල් 810ක් ඉන්නවා ඉඩම් නැතුව. මොකද පරණ ඔබතුමාලා මතු කරපු පරණ ඉඩම් වෙන් කරද්දී ඒ අය ඉඩම් නැති ප්‍රදේශ වලින් ගිහිල්ලා, ඒක හරි මම පිළිගන්නවා, ඒක ඔබතුමා කියපු එක, ඒ ප්‍රදේශ වලින් ගිහිල්ලා ඉඩම් නැහැ. ඒතර මහවැලි සැලැස්මට අනුව ඉඩම් දෙන්න පුළුවන් අක්කර 2යි. නමුත් පරණ දෙමළ අයගේ ඉඩම් අහිමි වෙලා තියෙනවා. අක්කර 10 තිබිච්ච අය ඉන්නවා, අක්කර 15 තිබිච්ච අය ඉන්නවා, අක්කර 5 තිබිච්ච අය ඉන්නවා, අක්කර බාග තිබුණ අය ඉන්නවා දෙමළ අය. මම හොයලා බැලුවාම මම අපේ නිලධාරි මහවැලි අධිකාරී නිලධාරීන් කැඳවලා කිව්වා මේක ඔයගලන්ට විසඳන්න බෑ. මහවැලි නීතියට අනුව මේ ඉඩම් ලබා දීම විසඳන්න බෑ. වහම සූදානම් කරන්න කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන්න කැබිනට් පත්‍රිකාවක් අක්කර 10 තිබුණු පරණ ඉඩම්වල අයට අක්කර 10 දෙන්න, අක්කර 15ක් තිබුණාම පරණ ඉඩම්වල අයට අක්කර 15 දෙන්න, ඒ වගේම අක්කර 5ක් තිබුණ අක්කර 5 දෙන්න, අක්කර භාග වගේ තිබුණ අයට පුළුවන්කම තියෙනවා අපේ අයිතියට අනුව ඉඩම් ලබා දෙන්න.
අපිට පුළුවන් කමතින අක්කර භාගේ අක්කර දෙක දෙන්න මංක ලබා දෙන්න සූදානම් කරන්න කැබිනට් මණ්ඩලයට කැබිනට් පත්‍රිකාවක් ලෑස්ති කර ලබා දෙන්න කියලා. ඒක නිසා අපිට දෙමළ ජනතාව සම්බන්ධයෙන් එහෙම ඉඩම් ලබා දීමේ ජාතිවාදයක් අපි ළඟ නැහැ. ඒ නිසා ඒ සියල්ල සූදානම් කරලා අපි කතා කරේවා දැකලා කතා කරන්න මන්ත්‍රීතුමනි. ආන් විනාඩි 5යි තියෙන ගරු මන්ත්‍රීතුමනි, ඒක කෙටියෙන් අවසන් කරන්න. கௌரவ அமைச்சர் அவர்களே, நீங்கள் காணி வழங்குவது பற்றி நாங்கள் உங்களோடு முரண்படவில்லை. ஆனால் எங்களது மக்களது காணிகளை அடாத்தாக பிடித்து நீங்கள் சிங்கள மக்களுக்கு வழங்குகிறீர்கள். எல்எல்ஆர்சி அறிக்கையின்படி அந்த பிரதேசத்திலே இருக்கின்ற காணி முதலில் அவ்வூர் மக்களுக்கு வழங்க வேண்டும், அப்பிரதேச மக்களுக்கு வழங்க வேண்டும், அம்மாவட்ட மக்களுக்கு ஆனால் இதுவரை உங்களால் இந்த மகாவலி எல்வலயத்திலே வழங்கப்பட்ட காணிகளில் ஒரு ஏக்கர் காணி கூட தமிழ் மக்களுக்கு வழங்கப்படவில்லை. இதுதான் எங்களுடைய பிரச்சனை. நீங்கள் இந்த சியலும் இடங்கள் ஐத்தியது என்ன என்ன மகை காரியாலிட்ட ஒபத்துமீட்ட ஒன்று பலபாத்திரட்டிக்கம் என்ன லபில நத்தியவா எஸ் சியல்ல லபல தென்ன லாஸ்தி கிசி பிரச்சனை அங்கே எக்கடிசா மகாவேலி அதிகாரியிட்டவா ஜமிந்தேஸ்வர் மந்தேதுமா ஓ கண்ணோடு காரு எமத்துமணி මේ කියන ඉඩම් බෙදාදීම සඳහා වර්තමානයේ ආණ්ඩුව ක්‍රියාත්මකවීමට කලින් ඔය කියන ඉඩම් බලහත්කාරයෙන් හෝ ඒ කියන පදිංචිකරුවන්ට අහිමුණේ කිනම් වූ කාරණ නිසාද කියන කාරණය විශේෂයෙන් මේ ගරු සභාවට පැහැදිලි කරන්න. ඒ පැහැදිලි කිරීම තුළ ඒ නිජබිම ඒ භූමිය ඒ අයිතිය දෙමළෝ සිංහලෝ කණ්ඩායමට කියන ඉතිහානුකූල බෙදාදීමේ වැඩපිළිවෙල ආණ්ඩුව ගෙනියනවා. ඒක කවුරුත් මෙතන කියන්නේ. හැබැයි ඒ ඉඩම් අයිතිය එදා ලබා ගන්න බැරුණේ මොනම් වූ කාරණ නිසාද කියන කාරණේත් මේ ගරු මන්ත්‍රීතුමාලා දැනගත යුතුයි. මන්ත්‍රීතුමාලා මං හිතන්නේ ගරු මන්ත්‍රීතුමා ප්‍රශ්නේ දන්නවා. එකක් තමයි මේ ඉඩම් ප්‍රශ්නේදී කිසිම එකම පවුලක්වත් අලුතෙන් පදිංචි කළා නැහැ මේ ප්‍රදේශවල. අලුතෙන් කිසිම ඔබතුමාලා යෝජනා සිංහල පවුල් පදිංචි කරනවා කිසිම සැලැස්මක් කිසිම දවසක නැහැ අලුතෙන් පදිංචි කරන්නේ. වගේම එකම පවුලක්වත් අලුතෙන් පදිංචි කරලා නැහැ. ඒකවට ඔබතුමාලා පහුගිය යුද්ධ කාලේ ඔය ප්‍රදේශවල පවුල් නැහැ පනාත වෙච්ච කාලයක් තිබුණා. ඒ යුද්ධ කාලේදී මිනිස්සු පදිංචි වෙලා තිබුණා. ඔව්. නෑ මෙතුමලගේ මන්ත්‍රීතුමා මෙතුමලගේ යෝජනාවේ තියෙන සිංහල පවුල් බලහත්කාරයෙන් පදිංචි කරනවා කියලා මේ යෝජනාවේ. නමුත් අද වෙනකන් කිසිම සිංහල පවුලක් අලුතෙන් පදිංචි කළ නැහැ. මම ඔබතුමාලගේ ප්‍රධාන මට කාලය අඩුවින්ද කියනනම් කෝකිලායි අධිකරණේ ප්‍රශ්නේ. කෝකිලායි අධිකරණේ ප්‍රාදේශීය ලේකම් කෝකිලායි අධිකරණේ නිවාස දෙකක් ඉවත් කරන්න කියලා නඩුවක් පවරලා තිබුණා. අපි මම ගිය වෙලාවේ මම දැක්කා කෝකිලා අධිකරණ මේ නඩුව පවරලා තියෙනවා කියලා. මට එහෙම වාර්තා වුණාට පස්සේ මම කිව්වා වහාම මේ නඩුව අයින් කරන්න කටයුතු කරන්න කියලා අපේ නිලධාරීන්ට. මොකද අපිට පුළුවන් කමක් නැහැ මහවැලි ගැසට් එක ඇතුලේ ප්‍රාදේශීය ලේකම්වරයාට පුළුවන් කමක් නැහැ ගිහිල්ලා නඩු පවරන්න උසාවියේ. ඒක කරනවා නම් කරන්න මහවැලියේ. ඒක නිසා ප්‍රාදේශීය ලේකම්වරයා නඩු පවරලා අරගෙවල් දෙක ගැලෙව්වොත් නීත්‍යානුකූලව අපේ ගැසට් එකේ නීතිමය බලයට අභියෝගයක් තියෙනවා. ඒක නිසා මහවැලිය මැදිහත් වෙලා ඒක නැවැත්තුවා. හරිද? එසක් ප්‍රාදේශීය ලේකම් හරහා නඩු දාපේක වැරදි, ප්‍රාදේශීය ලේකම්වරයා ඒකට කරුණු ඉදිරිපත් කරපේක වැරදි. ඒක ප්‍රාදේශීය ලේකම්වරයාගේ කාර්යභාරයක් නෙමෙයි. ප්‍රාදේශීය ලේකම්වරයාට අයිතියක් නැහැ උසාවියට කරුණු ඉදිරිපත් කරන්න මේ බල ප්‍රදේශයේ මහවැලි අධිකාරිය තියෙද්දි. ඒක නිසා අපි ඒ ගැසට් එකට අදාළව අපේ අමාත්‍යංශයේ මැදිහත් වෙලා මහවැලි අධිකාරිය මැදිහත් වෙලා කතා කළා. ඊට පස්සේ තමයි ඔබතුමාලා මතක කරපු රාජ්‍ය ආයතන දෙකක් අතර සාකච්ඡා බෑ කියලා නීතිපති උපදෙස් ආවා. ඊට පස්සේ අපි දැන් සාකච්ඡා කරමින් යනවා ඒක නිරවුල් කරන්න. ඒක නිසා ඒ ප්‍රදේශයේ තව එකක් අවසාන වශයෙන් කියන්න අතිගරු ජනාධිපතිතුමා සැලසුම් කරන්නේ උතුරු නැගෙනහිරින්න ජනතාව වලපල්ලට යවන්න නෙමෙයි. සිංහල දෙමළ මුස්ලිම් ජනතාව ඒ ප්‍රදේශවල දුක් විඳිනවා. මහවැලි ජලය එපා කියලා කිව්වා. ඒක හරිම අකාරුණික ප්‍රකාශයක්. ඒ ප්‍රකාශය මං කියන කවුදක්වත් තමුන්නාන්සලා කරන්න එපා. අපි මොරගහ කන්ද හදලා අපේ ජලය ලබා දෙන්න හදන්නේ උතුරු නැගින පළාත්වලට. මොරගහ කන්දේ උතුරෙන් උතුරු මැදින් එන වතුර උතුරු මහල යනවා.
උතුරු මහලේ යනවා මට අවසන් කරන්න ඒ වගේම උතුරු මහලේ යනවා ඒ විතරක් නෙමෙයි කැලණි ගඟ කළු ගඟ හරවලා මොරගහ කන්දට දාලා මොරගහ කන්දෙන් උතුරට වතුර දෙන්න සැලසුම් කරලා තියෙන උතුරු ප්‍රදේශ සංවර්ධනය කරන්න එහෙම සංවර්ධනය කරන්න පුළුවන්කම තියෙන්නේ මහවැලි පනතට අනුව මහවැලි ඒරියා ගැසට් කළ උතුරට ගියොත් විතරයි ඒක නිසා උතුරේ පදිංචි ජනතාවට දෙමළ සිංහල මුස්ලිම් බෝධකෙන්තරව ආගම් බේදකෙන්තරව සංවර්ධනය යා යුතු තියෙන ඔබතුමාලා සහයෝගය දෙන්න ඕනි ඉඩම් අයිතිය දෙන්න ඕන ඔබතුමාලා අපි ලෑස්ති දෙන්න ඔබතුමාලා දෙන්න එපා කියන්නේ ඇයි දෙන්න එපා කියන්නේ අපි ලෑස්ති දෙන්න එන්න අපේ කාර්යයට මගේ අමාත්‍යංශයට මම දොරවල්ලා දෙන්න ඉඩම් අයිති ලබා දෙන්න ගරු ශ්‍රීරණ මහත්මයා කියලා තියෙන දෙන්න කියලා ඒ නිසා ඔබතුමාලා සහයෝගය දෙන්න මේ වැඩේ ගෞරව තලමෙදාංග මුරිපිනාරවර්ගලේ திரும்ப திரும்ப கௌரவ அமைச்சர் அவர்கள் இனவாத ரீதியாகத்தான் அவர் பேசுகிறார் நாங்கள் கேட்பது நீங்களும் நாங்களும் இந்த நாட்டில் ஒற்றுமையாக வாழ்றதென்றால் தமிழர்கள் பாரம்பரியமாக வாழ்ந்த இடத்தில் அவருடைய சொந்த நிலத்தை தான் அவர்களிடம் தாருங்கள் මේ රෙකෝඩ් එක තියෙනවා මේ රෙකෝඩ් එක තියෙනවා ජාතිවාදියෝ කියපු එකවචනයක් කියන්නේ මේක රෙකෝඩ් එක තියෙනවා ජාතිවාදියෝ කියපු එකවචනයක් කියන්නේ දෙමළ ජනතාවට සංවර්ධනය වෙනට ඔබතුමාලා විරුද්ධ නම් අපිට කරන්න දෙයක් නැහැ අපිට නම් ಜಾති ભેදයක් ආගම් ભેදයක් නැහැ මහවැලි අධිකාරියේ බලය නීත්‍යානුකූලව තියෙන බලය අපි පාවිච්චි කරනවා ඒ බලය පාවිච්චි කරලා ජනතාවට දෙන්න පුළුවන් අයිතිවාසිකම් සියල්ල ලබා දෙනවා ඒකට ඔබතුමාලා විරුද්ධ වුණොත් හෙට අලුත් දෙමළ ව්‍යාපාරයක් නැගිටී උතුරෙන් ඒ අයිතිවාසිකම් ලබා ගන්න. හෙට අලුත් ව්‍යාපාර නැගිටී උතුරෙන් ඒ අයිතිවාසිකම් ලබා ගන්න අපිට ඒකට කරන්න දෙයක් නැහැ. මම මහවැලි රාජ්‍ය අමාත්‍යවරයලා ඉන්නකම් දෙමළ ජනතාවගේ ඉඩම් අයිතියත් ආරක්ෂා කරනවා. සිංහල ජනතාවගේ ඉඩම් අයිතියත් ආරක්ෂා කරනවා. මුස්ලිම් ජනතාවගේ ඉඩම් අයිතියත් ආරක්ෂා කරනවා. කිසිම ජාතිවාදී ව්‍යාපාරයකට අපේ දේශපාලන ක්‍රියාමාර්ගයකට හෝ ජාතිවාදී ව්‍යාපාරයකට හෝ අපි සංවර්ධන ක්‍රියාදාමය නවත්තන්නේ නැහැ. මහවැලි වතුර උතුරට ගෙනියලා උතුරේ ජනතාවට දීලා තමුන්නාන්සලට තමුන්නාන්සලගේ දරුවන්ට සතුටින් ඉන්න පුළුවන් ව්‍යාපාරයක් හදන්න මහවැලිට ආකල්ප තියෙනවා. මං කියන තමුන්නාන්සලගේ මනසත් එතනට හදාගන්න එහෙම නැතුව මේ ගමන යන්න බෑ. තමුන්නාන්සලගේ දැනුම එතනට හදාගන්න කියමින් ඉල්ලා සිටමින් මම නියන්ට ස්තුතියි.